අයිබෝවන් සියල්ලට ඉහලින් සියල්ල දකින ඔබේ විශ්වාසනීය පුවත් අඩපයයි මේ විවේකී සත්‍යන්තයේදී සුපුරුදු පරිදි එක්වන්න හිරු සත්‍යන්ත රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ප්‍රමිත මහානාම මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල නොරොච්චෝලේ දෙවන අදියරේ විදුලිය පරීක්ෂණ මට්ටමින් ජාතික පද්ධතියට කච්චදීව් ගිවිසුම යලි සමාලෝචනය කළ යුතුයි ඉන්දීය නාවික ඇමති පවසයි අද මේ කැලණිය ගමන යන්නේ ලක්ෂ 3000ක් මගේ ජනතාව වෙනුවෙන් වියදම් කරන්න මේ අත් දෙකේ තියාගෙන ලක්ෂ 3000ක් එතුමා ගෙනාවේ නෑ ඉදිරියේදී ලක්ෂ 3000ක් මෙයින් අරන් ඇවිල්ලාන්නේ බෙංගාල තරුණියක් සමූහ දූෂණයට අනුදුන් ගම් සභාපති අත්අඩංගුවට පසුගියදා අරලගංවිල සහ දිඹුලාගල ප්‍රදේශවල හඳුනා නොගත් ආකාශ වස්තු ඇදවැටුණු ස්ථාන සංරක්ෂණය කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මෙම ආකාශ වස්තු පිළිබඳ පරීක්ෂණ පහසු කිරීම සඳහායි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම උපදෙස් ලබා දී ඇත්තේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී මුණගැසුණු අවස්ථාවේදී. कोलंब कोटुव श्री सांबुद्धालोक विहारस्थाने अद उदयसन विशेष किरीपिडु आहार पूजावक पवत्तुना ए जनाधिपति महिंद राजपक्ष महतागे प्रधानत्वेन विहारस्थाने धातु मंदिरे श्री सर्वज्ञ धातुन वहन्से तन्पत् कर वसरक सपिरीम निमित्तनुय मेम पिंकम सिदु केरुणे इन अनतुरुव नाराहेंपिट अभयराम विहारस्थानेट पेमिनि जनाधिपतिवरया एहि अभिनवे निधिकरण लद दंसपा मंडपय विवृत कला महल देककिन युत मेम दंसपा मंडपय बुद्धोजनन वहन्से भिक्षु भिक्षुनी उपासक उपासिका यन सिव्वनक पिरिसर धर्मे देशना कला आयुरु विधा दक्विन लेस निर्माणय कर तिबेनवा මේ අතර කීර්තිදර ආකාශ වස්තු විද්‍යාඥයෙකු වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ඊයේ සවස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා ඒ කොළඹ අරලිය ගහ මන්දිරයේදී මහාචාර්ය වික්‍රමසිංහ මහතා මේ දිනවල මෙරටට පැමිණ සිටින්නේ 2011 වසරේ පොළොන්නරුව අරලගන්විල හා දිඹුලාගල ප්‍රදේශවලට පතිත වූ හඳුනා නොගත් ආකාශ වස්තු පිළිබඳ වැඩිදුර පර්යේෂණ සිදු කිරීමටයි එක්සත් ජාතික පක්ෂයට ආශිර්වාද ලබා ගැනීමේ පූජාවක් අද අනුරාධපුර රුවන්වැලි සෑය අභියසදී පැවැත්ුණා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ආශිර්වාද පූජාවට පක්ෂ ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නියෝජ්‍ය නායක කරෝ ජයසූරිය පක්ෂ මහලේකම් 37 නායක අතුළු පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් මීට සහභාගී වුණා. සාරානන්ද පිරිවෙනේ සිට ශ්‍රී මහා බෝධිය දක්වා පෙරහැරින් පැමිණි ඔවුන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම ශ්‍රීනිවාස නාහිමියන් බැහැදෙක ආශිර්වාද ලබා ගත්තා. ශ්‍රී මහා බෝධින් වහන්සේට සිවුරු පිරිකර පූජා කිරීම සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. පක්ෂයට ආශිර්වාද පතා සිදු කළ කප්‍රුක් පූජාව පැවැතුනේ රුවන්වැලි සෑය අභියසයි. නොරොච්චෝල ගල්ලංගරු විදුලි බලාගාරයේ දෙවන අදියරේ විදුලි උත්පාදනය ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබෙනවා. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් MMC ෆෙඩිනැන්ඩු මහතා පැවසුවේ පරීක්ෂණ තත්ත්වය යටතේ එය ජාතික පද්ධතියට එක් කිරීමට කටයුතු කළ බවයි. मार्तु मासेदी उत्पादन कटेतु आरंभ केरुनु नोरच्चोल गल्लंगुरु बलागारे विदुली उत्पादनीय पसुगे पस्वनिदा संपूर्ण निन्बिन वेटुने विसी हायवेनी वरटाई ए गल्लंगुरु दहने केरन बोईलेरु कर संबंध वाष्प पद्धती एदियु कांदु अखेतुएन ए तवमत यता तत्वेट पत करने है नोरच्चोल बलागारे देवन अदीरे विदुली उत्पादन कटेतु परीक्षण मट्टमीन जातिक पद्धती टे करेते ए अत्र तुराई අදියර දෙක පද්ධතියට එකතු කරා. එකතු කරලා තාම ටෙස්ට් රන් එක යනවා. නමුත් ඒ වෙලකින් ජන්‍ය කරන විදුලි අද පද්ධතියට එනවා. කැලණි තිස්ස දිත්ත චක්‍ර තාප විදුලි බලාගාරයේ උත්පාදන කටයුතුද පසුගිය 18 වෙනිදා සම්පූර්ණයෙන් ඇන හිටියේ එහි වාෂ්ප බලාගාරයේ ජනක යන්ත්‍රයකට සම්බන්ධ ට්‍රාන්ස්ෆෝමරයක ඇති වූ පිපිරීමක් හේතුවෙන්.
මේනිසා ජාතික විදුලි බල පද්ධතියට අහිමි වූ මෙගාවොට් ගණන 165ක් මීට අමතරව ජල හිඟය හේතුවෙන් කැනියොන් සහ නවලක්ෂපාන බලාගාරවල විදුලි උත්පාදනය මේවන විට සම්පූර්ණයෙන් ඇනහිට තිබෙනවා මෙම බිඳවැටීම් හේතුවෙන් සමස්ත විදුලි බල පද්ධතියට අහිමි වූ ඇති ධාරිතාව මෙගාවොට් 570ක් ඊට අමතරව අඩු ජලධාරිතාව හේතුවෙන් වික්ටෝරියා සහ කොත්මලේ බලාගාරවලද විදුලි ජනන කටයුතු සිදුවන්නේ 150කට වඩා අඩුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට අනුව ඊයේ දිනේදී දෛනික විදුලි ජනනය ගිගාවොට් පැය 33ක් වූ අතර ඉන් ගිගාවොට් පැය 23ක්ම උත්පාදනය කර තිබුණේ තාප විදුලි බලාගාරවලින් එය ප්‍රතිශතයක් ලෙස සමස්ත විදුලි උත්පාදනයෙන් 71.3ක් ඉතිරිය උත්පාදනය කර තිබුණේ ජල විදුලි බලාගාර සහ සුළං බලාගාර මගින් ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරයේ පවසන්නේ මේ හේතුවෙන් දෛනිකව රුපියල් කෝටි 16ක පමණ අමතර වියදමක් දැරීමට විදුලි බල මණ්ඩලයට සිදු ඇති බවයි මේ අඩුවෙන් විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන් බලාගාර කැඩුණු විට විදුලි බල මණ්ඩලයට සිද්ධ වෙනවා මිල අධික තාප විදුලි බලාගාර වලින් විදුලි නිෂ්පාදනය කරන්න. ඒ අනුව රුපියල් 28ක වගේ මුදලකට ඒකකයක් සඳහා තාප විදුලි නිෂ්පාදනය කරන්න වෙනවා. සමහර බලාගාර වලින් රුපියල් 45කට විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න සිදු වෙලා තියෙනවා. බලාගාර රැසක් අක්‍රීය වීමේ ගැටලුවේ අවසන් ප්‍රතිඵලය කෙබඳු වේවිද? කාලගුණ තත්ත්වයේ මේ ආකාරයෙන්ම පැවතුනොත් මධ්‍යම කඳුකරයේට වර්ෂාපතනය නොලැබුණොත් ඒ වගේම නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරයේ යථා පරිදි ක්‍රියාත්මක නොවුනොත් මේ අර්බුදය වැඩි වෙනවා වැඩි වුණොත් අනිවාර්යෙන්ම විදුලි බල මණ්ඩලයට විදුලි කප්පාදුවකට හෝ ගාස්තු නැංවීමකට යන්න වෙනවා එහෙම වුණොත් පාරිභෝගිකය ඉතා අමාරුවේ වැටෙනවා ශ්‍රී ලංකාවට එල්ලවන මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශ්වාසනීය පරීක්ෂණ ආරම්භ නොකළහොත් ජාත්‍යන්තර පරීක්ෂණයක් ගෙනීම සඳහා සිය පූර්ණ ශක්තිය යොදවන බව බ්‍රිතාන්‍ය පවසනවා. එරට විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු නියෝජ්‍ය ලේකම් මාක්ස් සීමන්ස් මහතා පැවසුවේ ඒ වෙනුවෙන් වන අමාත්‍ය මට්ටමේ ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බවයි. ලබන මාර්තු මාසයේදී ඇරඹෙන ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල 25 වෙනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව යෝජනාවක් ගෙන එන බවට ඇමරිකාව මේවන විට ප්‍රකාශයට පත් කර අවසන්. බ්‍රිතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු නියෝජ්‍ය ලේකම් මාක්ස් සීමන්ස් මහතා එරට පාර්ලිමේන්තුවට දන්වා සිටියේ ඊට සහාය දැක්වීම සඳහා වෙහෙසි කටයුතු කරන බවයි. එම ක්‍රියාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල අමාත්‍ය මට්ටමින් සිදුවන බවද නියෝජ්‍ය ලේකම්වරයා සඳහන් කළා. The House understands that if a credible domestic progress has not begun properly මා මේ සභාවට තහවුරු කර සිටිනවා විශ්වසනීය අභ්‍යන්තර ක්‍රියාවලියක් නිසි පරිදි ලබන මාර්තු මාසයට පෙර ආරම්භුනේ නැත්නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගෙන් අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා. ඒ මානව හිමිකම් කවුන්සිලයේ අපේ ස්ථානය යොදා ගනිමින් ඒ වගේම අපි ඉතාම ක්‍රියාශීලී කාර්යභාරයක් ඉටු කරනවා ඒ සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම වෙනුවෙන් UN Human Rights Council ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජිනීවා සමුළුව නියෝජනය කළ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසුවේ අභියෝග වෙනුවෙන් රජය සූදානම් බවයි කවුරු හරි කොනිටන්න හදනවා නම් ප්‍රශ්න ඇති කරන්න හදනවා නම් මේ රටේ මානව හිමිකම් ආරක්ෂා කරන්නත් ප්‍රවර්ධනය කරන්නත් ගෙනියන වැඩපිළිවෙලක් නෙවෙයි ඒක. ඒක දේශපාලනීයපත් බොහොම අමාරුවෙන් දිනාගත්ත සමාජ ආර්ථික දේශපාලන ස්ථවරභාවය අඩපණ කරන්න අපි කාටවත් ඉඩ දෙන්නේ නැහැ. අපි ඒවට මුහුණ දෙන්න සූදානම්. තමන්ගේ දේශපාලන ජීවිතයේ අහපු හිරිකිතම කතාව ගැන රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමා කියනවා. ඒ කතාව මොකක්ද කියලා දැනගනිමු රටවට කර බැඳක් කටවට කර බඳින්න බැරි වැට නැති කටේ සමහර අය බස්නාහිර පළාත් සභාව දකුණු පළාත් සභාව සැලසුම් කරලා තියෙන්නේ ඊළඟ ජනාධිපතිවරණේ පළමු වෙඩි මුරය විදිහට පත්තු කරන්න. මේ වෙඩි මුරය පුස් වෙච්ච ගමන් අපි එතුමලට කියන මේ ජාතික ධනෙ වේදම් කරන්න නැතුව ආපහු නිකන් ඉන්න කියලා ජනාධිපතිවරණේ. ඒක ලැජ්ජාසහගත වැඩක්. ඡන්දයක් තියලා හොල් ඡන්ද දාලා ඒක දිනාගත්තම එතන ප්‍රජාතන්ත්‍රවාදී තියනවා කියන. එතනදී ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඔයින්ට වඩා භයානක මිනිස්සෙක් අපි හැප්පුණා. ප්‍රභාකරන් නෑදීන් ත්‍රස්තවාදියා වුණත් ප්‍රතිපත්ති තිබ්බා. මගේ දේශපාලන ජීවිතයේ අහපු හිරිකිතම කතාව මේක තමයි. වේලුපිල්ලේ ප්‍රභාකරන් කියලා කියන්නේ අපේ ජීවිත විනාශ කරපු මහ තිරිසනේ. අදේ මිනි මරුවව පොන්සේකා මහත්තයාට හොඳ වෙලා තියෙනවා. මෙන්න ආණ්ඩුවේ ඇමතිවරු කියන කතා. යුද්ධෙට මුවා වෙලා යුද්ධ විකුණලා මුන් හොරකම් කරනවා, ජඩ වැඩ කරනවා, කුඩු ගේනවා, එතනෝල් ගේනවා. කට අමාරු දැනක තියෙන්නේ. මේගොල්ලෝ මේ පාරවල් හදන්නේ 10ට පොලියට. මොකද මේගොල්ලෝ මෙච්චර ලොකු ගානට ණය ගන්න ජීනේ. මේකෙන් කොටසක් මේගොල්ලන්ට යන නිසා. ආණ්ඩුවට රිදවන්න මිනිස්සු කලකිරවන්න තියෙන කතා තමයි මේ කියන්නේ. අපි ණය ආරන් තියනවා ණය ආරන් තියන්නේ සංවර්ධන ක්‍රියාවලියකට පමණයි.
එදිනෙදා කෑමට අපි ණය අරන්නේ නැහැ. අපේ ආණ්ඩු කාලේ තමයි ලංකාව සහලින් ස්වයංපෝෂිත වුණේ. අද ලංකාවට එක සහල් රටයක් ගේන්නේ නැහැ. හැබැයි ඔය හාල් හදන්න කොහොමද? ට්‍රැක්ටරේ පිටරටි. ට්‍රැක්ටරේට දාන තෙල් ටික පිටරටි. කුඹුරට ගහන පොහොර ටික පිටරටි. ඒවී ටික දාන ගෝණිය පිටරටි. ඒ ගෝණිය මහන කට්ට පිටරටි. ඒවී හාල් කරන මෝල පිටරටි. ඒ හාල් කරන තරාදිය ඒක පිටරටි. ඒ හාල් වෙන ගෑස් කුකර් එක ඒක පිටරටි. ඉතින් මේ හාල් අපේද? කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග එළඹි ගිවිසුම යලි සමාලෝචනය කරන ලෙසට මධ්‍යම රජයට තමන් බල කරන බව ඉන්දියා නෞක අමාත්‍ය චීකේ වාසන් මහතා පවසනවා. ඔහු පවසන්නේ එම කලාපයේ දිවර කටයුතු සිදු කිරීමට තමිල්නාඩු ජනතාවටද අවස්ථාව සැලසිය යුතු බවයි. ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් කිලෝමීටර් 30ක පමණ දුරකින් පිහිටි කච්චතිව් දූපත අක්කර 285ක භූමි භාගයකින් සමන්විතයි. 1974 වසරට පෙර ඉන්දියාවට අයත්ව තිබූ මෙම දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවන්නේ එම වසරේදී අත්සන් තැබුණු ගිවිසුමක් මගින්. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ ඇතැම් පාර්ශවයන් විරෝධය පළ කරන්නේ දූපත ආසන්නයේ ඉන්දියා දිවිරින් සිය කටයුතු වල යෙදීම හේතුවෙන්. ඒ අනුව කච්චතිව් දූපත ඉන්දියාවට යලි පවරා ගන්නා ලෙස බල කරමින් චෙන්නයි මහාධිකරණයේ පෙත් සම්ද ගොනු කෙරුණා. කෙසේ වෙතත් ඊයේ දිනේදී එම පෙත්සම් සම්බන්ධයෙන් ඉන්දියා මධ්‍යම රජය සිය මතය අධිකරණයට දන්වමින් පැවසුවේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයත් බවයි. එසේම එම ප්‍රදේශයේ ඉන්දියා දිවිරයින්ට සිය කටයුතු ලේදීමට අයිතියක් නොමැති බවද එහි දැක්වුණා. නමුත් අද එරට නාවුක අමාත්‍යවරයා මාධ්‍යවේදී නැකු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසුවේ කච්චතිව් දූපත අවට ප්‍රදේශයේ දිවිර කටයුතු සිදු කිරීමට ඉන්දියානුවන්ට අවස්ථාව ලැබිය යුතු බවයි. 1974 දී එළඹි ගිවිසුම යලි සමාලෝචනය කරලා තමිල්නාඩු දිවිර ජනතාවගේ ජීවන තත්ත්වයේ ගොඩනැංවීමට හැකි හැම දෙයක්ම අපි කරනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට මා රජයට බල කරමින් ක්‍රියා කරන්නත් සූදානම්. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට පිළිතුරු දීමට තමන් සූදානම් නැති බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද කිරිබත්ගොඩ නගරයේ පැවති උත්සවයකට එක් වෙමින්. මේ අතර කැලණි ප්‍රාදේශීය සභාවේ මර්වින් අමාත්‍යවරයාට විපක්ෂ කණ්ඩායම අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී ඔවුන් කියා සිටියේ නැවතත් කැලණි ආසනය තුල භීෂණය සහ දූෂණය පැතිරීමේ අවදානමක් ඇති බවයි. ජීවත් නොවන ජනතාවට අයිති දේවල් ගසා කන්නේ නැති දේශපාලන නායකයෝ තමයි මම තමුන්නාශලා වෙත වන්නේ ඡන්දෙට. කවුද ඉන්නේ? ගංජා විකුණන මිනිස්සයා, කුඩු විකුණන මිනිස්සයා, ගණිකා මඩම් පවත්වන මිනිස්සයා මේ ටික තමයි අද ඔය වැඩ ටික කරන්න යන්නේ. නිල් රැල්ලේ වැඩ කටයුතු කරන්න මහමෙතුමාට බාර දුන්නා ගම්පා ඩිස්ත්‍රික් නායකතුමා. ඒක වෙන්න ඕන කාගෙන්ද? විරුද්ධ වෙන්න අයිතියක් නැහැ. අතර කරපුවා බලන් ඉන්න බැරි කමට කියනවා එක එක ප්‍රශ්න දානවා. එතුමා මේ කැලණි ඉඳලා කැලණි එතුමාට ඔය වගේ දේවල් කරගන්න හම්බුන්නේ නැහැ. ඉතින් එතුමාට මිනිස්සු අකමැති ඉඳ අපිත් එක්ක මිනිස්සු ගොඩක් එකතු වෙලා මේ වැඩසටහන වලට ආවා. මම හරි සන්තෝෂයි. හැම කෙනෙක්ම දියුණු වෙනවනේ. ඒ දියුණුව අනිශ්ච මාර්ගයට යනවනම් මම අද මං කැලණියට පුෂ් බයිසිකලේ ආවේ නෑ. මං ආවේ මගේ වාහන සහ මට හැමති කම ලැබිච්ච වාහනවල. ආයිත් කප්පම් ගන්න, උඩුකාරේ බෝ කරන්න, මෙතන ගංජා විකුණන්න, අරක් විකුණන්න, ගණිකාවඩම් දාන්න ආවොත් අපි දැවැන්ත උද්ඝෝෂණයට මින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මිනී මැරුම් මංගොල්ල කැම්මිය ඕන තරම් තියෙනවා. ලංකාවේ කුඩු තිබුණා. කුඩු වල්ලන්න කොන්ද තියෙන ආණ්ඩුවක් හිටියේ නෑ. අද කුඩු අල්ලනවා. කන්ටේනර් ගන්න. අද එතනෝල් අල්ලනවා. මේක තමයි ඍජු අවංක රාජ්‍ය නායකයෙක් ඉන්නකොට වෙන දේවල්. අපේ മന്ത്രി කෙනෙකුට අද කිරිපත් කොටදී බැනලා තියෙනවා. ඒක ඇත්ත නැත්ත තව ටික දවසකින් දැනගන්න පුළුවන්. කවදාකවත් මේ කැලණියම කරන්නම් වෙන්නේ නැහැ. අපි කැලණියම දේශපාලනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. ප්‍රාදේශ සභාවල කියන දේවල් වලට එතනින්ද උත්තර දෙන්න කියලා මං කියනවා ප්‍රාදේශ සභා മന്ത്രി. පාර්ලිමේන්තු മന്ത്രിවරයෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඕල්ලක් ලැස්සි. මම උත්තර දෙන්න විවාදයකට යන්න. නැත්තම් වැඩක් නැහැ නේ. අද රජරට ගොවින් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා. ගල්නෑව තඹුත්තේගම ප්‍රධාන මාර්ගය මකුලෑව ප්‍රදේශයේදී හරස් ක්‍රමින් සිදු කළ මෙම උද්ඝෝෂණයේදී ගොවින් චෝදනා කළේ තම වගාබිම් සඳහා නිසි පරිදි මහවැලි ජලය නිකුත් නොකරන බවයි. මෙම ජලකන්නේ සඳහා නියමිත පරිදි ජලය නොලැබීම හේතුවෙන් නොච්චියාගම මකුලෑව ආදී ගම්මාන රැසක ගොවින් දුෂ්කරතාවයට පත්ව සිටිනවා.
ඔවුන් පවසන්නේ මහවැලි නිධාරින් වැසි ජලය ලැබෙන බවට අනුමාන කොට වැව් ජලය වගාවන් සඳහා නිකුත් නොකරන බවයි. මහවැලි නිලධාරින් කිව්වම ඉහළ කපිටෙන් දන් දුන්නේ කියන ඒගොල්ලන්ගේ පොත්පත් ලිපි ලේඛන වලට විතරයි ජල මේක හදලා තියෙන ඉතින් අපිට ඒ විදිහට අපිට මේ කුමරු පාසන්න බෑ. 2013 දෙසැම්බර් 31 වෙනිදා තමයි වතුර වැහුව. නැවත ජනවාරි 22 තමයි වතුර එව්වේ. කඩින් කඩ වතුර ආවේ කන්න 3ක් 4ක් එක පිටම මේ කරුමෙට මූණ දීලා තියෙනවා. අද වෙනකොට ගොවියා වහබන තත්ත්වෙට ඇදලා දාලා ඉවරයි. නිලධාරීන්ට ජල ගැටලුව පැවසීමෙන් පළක් නොඋතන ගොවීන් ගල් නෑව තඹුත්තේගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වන්නට තීරණය කළා. මේ හේතුවෙන් පැය 3ක පමණ කාලයක් මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිටියා. පසුව මෙම ස්ථානයට පොලිසිය මෙන්ම බන්ධනාගාර හා පුනරුත්ථාපන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා පැමිණියා. දැන් වතුර මෙහෙට ඩාල් දෙනට හම්බෙ දෙක තුනක් දැන් හම්බෙ. ගැටලුවක් එන්නේ. සර් මෙහෙමයි. කෑ වෙනකොට වතුර නැහැ. ඔය කොච්චර වතුර නැහැ කියලා පොරොන්දු වෙලා ඉන්නේ. අම්ම දාගන්නේ ඔක සර්. මට වතුර නැහැ. අපි කියන්නේ හැරුවනේ කොට විල්ලෝට ගිහින්. ඔය ජලපාලක දරගන්නු නැහැ. අද කියන්නේ අහවල් කුඹුරේ වතුර නැහැ කියන්නේ. ජලපාලකෙත් දාසි මාණ්ඩු පඩිගව නේකට. හැමදාම මේ විනය වෙලා තියෙන්නේ. අපේ මේ අපේ වැව කොළඹට කොළඹින් පාලනය කරන නිසා තමයි යන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම මේ වැඩි හරියක් නැගී ඉන්නේ. කෙසේ වෙතත් ගල් නැව මහවැලි කොට්ටාෂ කළමනාකරුගෙන් ලැබුණු පොරොන්දුවක් මත උද්ඝෝෂකයින් විසිර ගියා. කොට්ටාද ගවනාකාරතුමා පොරොන්දු වෙලා තියෙනවා මීට පස්සේ මේ වතුර මුරේ අපේ සියලුම කුඹුර වලට වතුර හරවලා ඉවරනකම් වතුර ලබා දෙනවා කියලා. දැන් රටවටා හිරු. රටවටා හිරු. ඊයේ රාත්‍රී 11ට පමණ අගලවත්ත රබර් පරීක්ෂණ ආයතන කර්මාන්ත ශාලාවේ රබර් වියලුම් කොටියේ ඇති වූ ගින්නකින් එහි දුම්ගේ සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර ඉන් සිදු ඇති හානිය තවමත් තක්සේරු කර නැහැ. මහනුවර මාරස්සන ඇලිකේවල ප්‍රදේශයේදී සිව් දිනක ගමන්ගත් ත්‍රී රෝද රථයක් අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් 8 හැවිරිදි ළමයෙකු මිය ගිය අතර බරපතල තුවල් ලැබූ 11 හැවිරිදි තවත් දරුවෙකු මහනුවර මහරෝහලේ දැඩි සත්කාරයකකේ ප්‍රතිකාර ලැබනවා. මේ අනතුරට හේතු වී තිබෙන්නේ බීමත් රේදුරුකු විසින් ත්‍රීරෝදරය දහවණය කිරීම බවයි තලාතෝයේ පොලිසිය පවසන්නේ. හෝමාගම කටුවාන කාර්මික ජනපදයේ මුහුදු ආහාර සැකසුම් මධ්‍යස්ථානයක ඇති වූ ගෑස් කන්දුවක් හේතුවෙන් එහි සේවකින් 16 දෙනෙකු ඔක්කාරේ සහ ක්ලාන්ත රෝගී ලක්ෂණ හේතුවෙන් ඊ රාත්‍රියේ හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා. කොට්ටාව අතුරුගිරිය මාර්ගයේ හබන්හේන වත්තට යන මාර්ගය අවහිර කරමින් එහි ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නියැළුණේ හබන්හේන වත්තට පිවිසෙන මාර්ගය පිලිසකර කර දෙන ලෙස ඉල්ලමින්. ඊයේ කොළඹ අලුත්කඩේ උසාවි ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ මස්සිනා බව කියන වෛද්‍ය චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. රටවටා හිරු. යුක්‍රේන කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමට ඒ රට ජනාධිපති වික්ටර් යන්කොවිච් එකඟතාවය පළ කර තිබෙනවා. ඒ රට මතුව ඇති දේශපාලන අර්බුදයට පිළියම් වශයෙන්. නමුත් රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් පවසන්නේ ජනාධිපතිවරයා සිය දුරේ නිවත්වන තුරු උද්ඝෝෂණ අත් නොහරින බවයි. යුක්‍රේන දේශපාලන අර්බුදය සමනය කිරීමට ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර පැවති සාකච්ඡාවලදී විපක්ෂයේ ඇතැම් ඉල්ලීම්වලට ජනාධිපතිවරයාගේ එකඟතාවය පළ වුණා. කෙසේ වෙතත් කීව් අගනුවර ඊයේ දිනේදීත් උද්ඝෝෂකයන් සහ ආරක්ෂක අංශ අතර දරුණු ගැටුම් පැවතුණා. රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් මෙවැනි විට රාජ්‍ය ආයතන කිහිපයක බලය අත්පත් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. බටහිර බෙංගාලයේ 26 වෘද්ධ කාන්තාවක් සමූහ දූෂණයට ලක් කළ සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන ලෙස ඉන්දියා ඉහළ උසාවියක් බටහිර බෙංගාල දිස්ත්‍රික් නඩුකාරවරයාට අද නියෝග කළා. ලප්පූර් ගම්මානයේ වැඩිහිටි කවුන්සිලයේ ප්‍රධානියාගේ නියෝග මත එම 26 වෘද්ධ කාන්තාව සමූහ දූෂණයට ලක් කරන ලද්දේ පසුගිය 21 වනදා. ඒ ඇය සිය ගෝත්‍රයෙන් පිට පුද්ගලයෙකු සමග සම්බන්ධයක් පැවැත්වූ බවට චෝදනා කරමින් රෝහල්ගත කළ කාන්තාවගේ තත්ත්වය මෙවන විට සුවඅතට හැරී ඇති අතර සිද්ධියට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට සිරියානු ගැටුම් සමතේකට පත් කිරීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන සාම සාකච්ඡා වටේ සිවුවන දින අදයි. පසුගිය දින කිහිපය පුරා ඍජු සාකච්ඡාවලට එළඹ නොසිටි සිරියානු රජය සහ විපක්ෂය අද මූණට මූණ සාකච්ඡා පැවැත්වීමට එකඟතාවය පළ කළා. මෙදි පැවති සාකච්ඡා ඵල රහිත වූ බවට චෝදනා කරමින් සිරියානු රජයේ නියෝජිත කණ්ඩායම සාම සාකච්ඡාවලින් ඉවත් වන බවට අනුතුරු නැගවීම කළේ ඊයේ දිනේදී.
පාසල කලුතින් ක්‍රීඩාවක් ආරම්භ කළ විට ඉන් ප්‍රවීණත්වයට පත් තීමිතා දුෂ්කර මෙන්ම කාලයක් ගතවන ක්‍රියාවලියක්. නමුත් පාපන්දු ක්‍රීඩාව හඳුන්වා දී වසර 6ක් ගතවන විට සමස්ත ලංකා ශූරතා 8ක් දිනාගත් දක්ෂ ක්‍රීඩිකාවන් පිරිසක් පිළිබඳව අපට වාර්තා වුණා. එපොල්ගහවෙල ශාන්ත බර්නදෙත් ආදර්ශ මහාවිද්‍යාලයෙන්. ශාන්ත බර්නදෙත් විද්‍යාලයට පාපන්දු ක්‍රීඩාව හඳුන්වා දෙන්නේ 2008 වසරේදී. 2009 වසරේ සමස්ත ලංකා පාසල් පාපන්දු තරඟාවලියේ වයස අවුරුදු 13න් පහළ ශූරතාව දිනා ගනිමින් මේ ක්‍රීඩිකාවන් තම පෙරලිකාර ගමන ආරම්භ කළා. එතෙන් පටන් මේ වන විට ඔවුන් සමස්ත ලංකා මට්ටමේ වයස් කාණ්ඩ සියල්ලකම පාහේ ශූරතා තම පාසලට හිමි කර දී අවසන්. ඉගෙනුමට මුල් තැන දෙන අතර ක්‍රීඩාවටත් දරුවන් යොමු කරන්න දැඩි මාන්සියක් ගන්නවා. ඒ අනුව අප පාසල විශාල ජයග්‍රහණ රාශියක් ක්‍රීඩාවතුලනුත් අත්කරගෙන තියෙනවා. විශේෂයෙන්ම පාපන්දු සමස්ත ලංකා මට්ටමින් විශාල ජයග්‍රහණේ මියවන විට අරගෙන තියෙනවා. මෙය අපිට අපේ ගන්නා මහන්සිය ප්‍රතිඵලයක් වශයෙන් මට හඳුන්වන්න පුළුවන්. ආරම්භයේ සිට ශාන්ත බර්නදෙත් පාපන්දු ක්‍රීඩිකාවන්ට මඟ පෙන්වන්නේ ලියෝ ප්‍රනාන්දු මහතායි. මේ ශාන්ත බර්නදෙත් ආදර්ශ මහාවිද්‍යාලයේ ක්‍රීඩා පිටියක් නෑ මං විශ්වවිද්‍යාලේ ඉඳලා ළමයි පොල් ගහලා ප්‍රාදේශීය සභාව පිටින්ට ගෙනල්ලා තමයි මේ පුහුණු කරන්නේ. ඒ ළමයි මේ තියෙන දුෂ්කර පාඩක මැද්දේ ළමයි අද හොඳ තැනකට ලැබිලා ඇවිල්ලා තියෙනවා මට ඒක හරි ආඩම්බරයක්. මේ දරියන්ට පුහුණු වීම කටයුතු සඳහා කිලෝමීටර 3ක පමණ දුරක් පාගමනින් යාමට සිදුව තිබෙනවා. එසේ වුවත් පොල් ගහවෙලේ ප්‍රාදේශීය සභාව ක්‍රීඩාංගණයත් උසස් මට්ටමේ පුහුණු සැසියක් පැවැත්වීමට තරම් සුදුසු තත්ත්වයක නැහැ. නමුත් මේ කම්කටොළු කිසිවක් තම ක්‍රීඩා දිවියට බාධාවක් කර නොගන්නට තරම් ශක්තිමත් චිත්ත ධෛර්යයක් මේ දැරියන් සතුයි. මේ හැමදේම අපිට ගොඩක් දුෂ්කරතා මැද තමයි අපි කරන්නේ. අපි මෙච්චර කාලයක් ශූරතාවේ අපේ පාසලට ගෙනාවේ අපේ පාසලේ ග්‍රවුන්ඩ් එකක්වත් නැතුව මොන බාධක මැද්ද වුණත් අපේ මේ පාපන්දු ක්‍රීඩාවෙන් ඉදිරියටම ගිහිල්ලා ඔය රටේ ප්‍රීතිය ගේන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ කුඩා පාපන්දු ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා කොතෙක්ද යන්නට පසුගිය වසර 6 පුරාවට ඔවුන් තනිව සහ කණ්ඩායමක් ලෙස ලබාගත් මේ ජයග්‍රහණය සාක්ෂි දරනවා. මෙවන් දක්ෂින්ගේ හෙට දවස පැහැබර කරන්නට ක්‍රීඩා බලධාරීන්ට හැකි වුණොත් මෙරට ක්‍රීඩාවේ හෙට දවස වඩාත් යහපත් කරන්නට ඔවුන්ට හැකි වනු ඇති. ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත පන්දු වාර 20 ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයේ කඩුලු තුනකින් ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද සමත් වුණා. ඉන්දියාවේ විසියනගරම්හි පැවති මේ තරඟයේ පළමුවෙන් පන්දුර පහර දුන් ඉන්දියාව පන්දු වාර 20 තුල කඩුලු තුනක් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 147ක්. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු වාර 19යි පන්දු 5ක් තුල කඩුලු 7ක් දැවි ලකුණු 148ක් ලබාගෙන තරඟය ජයගත්තා. ශ්‍රී ලංකා නායක ශශිකලා සිරිවර්ධන ලකුණු 52ක් රැස් කළා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉන්දියාවට එරෙහිව පන්දු වාර 20 ක්‍රිකට් තරඟයක් ජයගත් පළමු වතාව මෙයයි. Hero Sports Corner. Hero රාත්‍රී 7න් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත දැන ගැනීම අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. අපි යලි යමුන්නේ අද රාත්‍රී 9:30ට. අයිබෝවන්.